කෙසේ වෙතත් ඊයේ දිනේදී වර්ෂාවේ බොහෝ අඩුවීමක් පෙන්눔 කරනවා බොහෝ ප්‍රදේශවලින්. කැලණිගඟේ නාගලගම් වීදියේ ඊයේ හවස වරුවේ ඇති වුණු එම ජල මට්ටම් වැඩිවීම විශේෂයෙන්ම මේ වෙන විට අඩු වෙමින් පවතිනවා. මේට අමතරව කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ යම් වැඩිවීමක් පෙන්눔 කරනවා. තවමත් අත්තනගලුවේ ඊයේ තිබුණු තත්ත්වය දැන්ට අඩු වෙමින් පවතින බව තමයි මේ වාර්තාව අනුව පෙනී ගිල තිබෙන්නේ. එකම හම්බන්තොට මාතර සහයිම අවට ප්‍රදේශවල වැසි ජල එකතු වීම තත්ත්වය පාලනය වී ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් වාර්තා කරේ. බදුල දිස්ත්‍රික්කයේ සොරනාතර ප්‍රදේශයෙන් ඉවත් කරපු පිරිස ගල්පැලලීමේ අවධානමේ පිළිබඳ විරදේශයෙන් පසුව තමයි ඔවුන් නිවෙස්වලට යා යුතු වෙන්නේ. තවදුරටත් වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බස්නාහිර දකුණ වයඹ ඌව මධ්‍යම සබරගමුව කියන පළාත්වලට වැසි සහිත තත්ත්වයන් තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වුණු තද සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් තිදෙනෙකු තුවාල වුණා. මේට අමතරව අනිකුත් ප්‍රදේශවල ආපදා තත්ත්වයේ වැඩිවීමක් අපිට පෙන්눔 කරන්නේ අද දිනේ වෙන විට. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහලට ලබා දීලා තියෙන රතු නිවේදනය තවමත් වළංගු වෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව තවදුරටත් එම උපදෙස් ලැබෙන තුරු රැඳී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. කෑගල්ල රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ලබා දීලා තියෙන මෙම නිවේදනයන් තවමත් වළංගු වෙනවා. විශේෂයෙන්ම නායම් ලක්ෂණ පිළිබඳ තවමත් විශේෂ අවධානයක් යොමු කරන්න පොළවේ ඇති වෙන ඉරිතැලීම්, පැලුම්, ගල් පෙරලීම්, ගස් ඇලවීම්, නිවෙස්වල බිත්තිවල ඇති වෙන පැලුම්, පහළ සිට ඉහළට වැනි කරුණු කාරණා සම්බන්ධව අවධානය යොමු කරනවා. වගේම වාශනික ඇති වෙන දියවුල්පත් සහ එම දියවුල්පත් සිඳී යාම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා එම ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා.